අයිබන් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක් මේ උදා වුණු දවසේ මේ සතියේ ඔබේ සියලු කටයුතු යහපත්ව සිදු කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා හත්වෙනි පැය කණ්ඩායම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් අද හත්වෙනි පැය ආරම්භ කරන්න. අපි බොහොම ගෞරවයෙන් අද හත්වෙනි පැයට ආරාධනා කළා පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට මහාචාර්ය සෙන්රත් දිසානායක මහත්මන්ට. ඉතාමත් ආදරෙන් අයිබන් කියලා ඔබතුමා වැඩසටහන පිළිගන්නවා. පහුගිය කාල සීමාව තුළ අපි දැක්ක පහුගිය අවුරුදු 5කට ආසන කාල සීමාව තුළ අපේ රටේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව බරපතල ගැටලුවකට ලක් වෙලා තියෙනවා. ඇයි එහෙම උනේ කියන කාරණේ පිළිබඳව බොහෝ දෙනෙක් විමසීම් කරන්නට වුණා. බොහෝ දෙනෙක් සමහර වෙලාවට මැදිහත් වීම පවා සිද්ධ කරන්න සිදුනා. විශේෂයෙන්ම බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව මේ ගැටලුව මතුවලා තිබුණේ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් සහ එතනින් මෙපිටට ආපුවාම අපේ රටේ සමස්ත පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව පිළිබඳව මේ ගැටලුව මතුවලා තිබුණා. එතනින් පස්සේ ජනාධිපතිවරණ අවසන් වුණාට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව අපි නොහිතපු තොරතුරු ගණනාවක් එළියට ආවා. අද මේ හමුවීම තුළ ඒ සියල්ල අපි විමසන සූදානම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් එක්ක. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, මුලින්ම මේ ඔබතුමාව හදිසිය මාරු කරා නේද? ඔබතුමා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඊට පස්සේ ඔබතුමා ඒ තනතුරෙන් අයින් කරලා මාරු කරනවා. ඊට පස්සේ දැන් ආයෙ ඔබතුමා ඒ තනතුරේ පිහිටවනවා. මොකක්ද ඒකට හේතුනේ? එකක් මේ පුරාවිද්‍යා සීගිරිය ආසන්නයේ තියෙන පුරාවිද්‍යා රක්ෂිතයක් කරුදීප ගුණ නමින් මෙය ඉතාම වැදගත් ස්ථානයක්. මෙය මේ අපේ අටුවාවල සඳහන් වෙනවා ලංකාවේ භාවනායෝගී භික්ෂූන්ට හොඳම තැන් හතරෙන් එකක් ලෙස. ඉතින් මේ ස්ථානේ ගල්ලෙන් 70කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා ශිලාලේඛන සහිත. ඉතින් මෙම ස්ථානයේ මාගෙන් ඉල්ලීමක් කළා මේ එක්තරා ව්‍යාපාරිකෙකුට අනුරාධපුරයේ සිටින මේ හෝටලයක් තනීම සඳහා ලබා දෙන්නයි කියලා. ඔවුන්ගේ අදහස උනේ මේ ගල්ලෙන් හෝටල් කාමර බවට පරිවර්තනය කරලා මේ පරිවර්තන කිරීම. ඉතින් අපි දෙපාර්තමේන්තුවක් හැටියට කිසි දිනක අපිට පුළුවන් කමක් නැහැ පුරාවිද්‍යා රක්ෂිතයක් එවැනි කාර්යයක් සඳහා නිදහස් කරන්න. ඉතින් මට සිද්ධ වුණා කියන්නට මේ අපි එවකට හිටපු ගරු අමාත්‍යවරයාට මේක අපිට අනුමත කරන්න බැරි දෙයක්. මේ ස්ථානයේ මේ අතිශයින්ම වැදගත් පුරාවිද්‍යා රක්ෂිතයක්. අනිත් එක මේ වගේ පුරාවිද්‍යා රක්ෂිත අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවුරුදු 125ක ඉතිහාසයේ මුළුල්ලේ ලබා දීලා නැහැ. ඒ වගේ නීති අනුව අපිට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ කාර්යය මම මේ පැහැදිලි කරා. නමුත් ඒකට අවනත වීම මේ ඉල්ලීම සම්බන්ධයෙන් මගේ කරුණ දැක්ම සම්බන්ධයෙන් මට ලැබුණු යහපත් ප්‍රතිචාරය නෙවෙයි. ඉතින් මගේ ප්‍රතිඵලය වුණේ මාව මේ තනතුරින් ඉවත් කරලා අමාත්‍යංශයට අනුයුක්ත කිරීම. ඒ අමාත්‍යංශයේ වෙලාවේ තිබුණ අඛිල විරාජකාරී ඔසම් මතවරයාගේ. ඔව්. ඒක එතුමා ඉල්ලීම කරන්නේ ඔතන. එතුමා ඉල්ලීම කරන්නේ. ආ. ඒ විතරනේ තව ඉල්ලීම් ගන්නාවක් කළා. එකක් ඔය සීගිරිය බටහිර දොරටු අසල බටහිර දොරටු පිටින් දියාගලක් වටේ કૃතිම දියාගලක් කපලා ඒක මැද්දේ මේ කැෆටේරියාස් ඒ වගේම මේ ස්මරණ අපි කියන්නේ මේ සුවනිය සෙන්ටර්ස් ඒ වගේ දේවල් ඒ වගේ වැසිකිලි කැසිකිලි හදන්න කියලා යෝජනාවක් කරා අර ව්‍යාපාරිකයා හරහම. ඉතින් ඒ ව්‍යාපාරිකයා මම දන්න පස්සේ උපදේශකවරයෙක් කරපත් කරා මාත්‍යංශේ. ඔහු ව්‍යාපාරිකෙක් නමුත් ඔහු උපදේශකවරයෙක් බවට පත් වුණා. ඒත් එක්කම අපි තවත් මම විරුද්ධ වෙච්ච එක අවස්ථාවක් තමයි අපේ මුහුදු ගවේෂණ ව්‍යාපෘතියක් අපේ ක්‍රියාත්මක වුණා චීනයත් ශ්‍රී ලංකාවත් අතර. ෂෙන්හ කියන අධිරාජයා එක්වරක් යාත්‍රා කරා ලංකාවසෙන් ලංකාවට වාර ගණනක් ඔහු ලංකාව හරහා යාත්‍රා කරා මේ නැව් 300 හමුදාවත් සමග. මතයක් තියෙනවා මේ නැව් 300 ශ්‍රී ලංකාව ආසන්නදී මේ ලාංකිකයන්ගේ ප්‍රහාර මත දියපත් වුණා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ගවේෂණ මාලාවක් දියත් කරා චීන මේ සාගර පුරාවිද්‍යාඥයන් සහ ලංකාවේ පුරාවිද්‍යාඥයන් සමග. අපි සාමාන්‍ය වසරක් පාසා මාරුවෙන් මාරුවට මේ ඒ ආයතනයට චීනය යනවා. මොකද මේ ඒ සමහර කටයුතු සංරක්ෂණ කටයුතු වගේ ඒවා මේ ලංකාවේදී නරඹන්න අමාරුයි. ඉතින් මේ කියන්නේ අපි මේ සාමාන්‍ය අපි ගිවිසුම් ගතව මමත් මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යයනය දල්වලත්තේ රැස්වීම වල සහභාගී වී යුතුමයි. ඒත් එක්කම අපිත් එක්ක තවත් සාගර පුරාවිද්‍යාඥයෝ දෙන්නේ 3 දෙනෙක් කරනවා. මොකද ඒ ගවේෂණ වල ඍජුවම සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. ඉතින් මේකට සම්පූර්ණයෙන් අයින් කරලා අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලෙට මේ රැස්වීම වල ගෙනිච්චා. ඒවටත් ඔබතුමා විරුද්ධ වුණා. ඒවටත් මම විරුද්ධ වුණා. ඒක ප්‍රතිපලයක් විදිහට ඔබතුමා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙන් අයින් කරලා වල ඔබතුමා අමාත්‍යංශයට අනුයුක්ත කරන්නේ? අනුයුක්ත නෝ.
දැන් කොහොම හරි ඔබතුමා එහෙම අනියුක්ත කරාට පස්සේ ආපහු ඒ ස්ථානයේ ඒ හෝටල් පරිසරය හැදුණාද නැත්නම් නැවතුණාද නෑ හැදුන්නේ හැදුන්නේ ඒක හැදුන්නේ නෑ කොහොමත් ඒ යෝජනාව යටපත් වුණා කොහොමත් ඒකට මම හිතන්නේ ලොකු ජන විරෝධයකුත් මතු වුණා මාධ්‍ය වලින් මේකට ලොකු විරෝධතාවයක් මතු වුණා ඒකත් එක්ක මේ තීන්දුව අකුලා ගත්තා වගේ මම හිතන්නේ දැන් ඇත්තටම ඔය එක සිද්ධියක් විතරයිනේ දැන් ඔබතුමාලගේ පාලනය යටතේ තියෙන පුරාවිද්‍යා ස්ථාන කිසිවක මේ වගේ ඉඳිකීම් කරලා නැද්ද ලංකාවේ මෙහෙමයි දැන් සමහර ස්ථානවල පුරායද රක්ෂිතවල භික්ෂුන් වහන්සේලා මීට අවුරුදු 50කට 60කට පටන් විහාරස්ථාන හදපවස්සා තියෙනවා නැත්නම් නෑ. නමුත් ඒකෙන් උනේ ඒ පුරාවිද්‍යා ස්ථානවල සේවයක් මිසක හානියක් නෙවෙයි. මොකද ඒවා ආරක්ෂා වහන්සේලා දිගටම ඒවා ආරක්ෂා කරගෙන හිටියා. ඉතින් උන්වහන්සේලා ගොඩක් වෙලාවට බොහොම මේ ගොඩක් වෙලාවට මේ තමන් වහන්සේලාගේ දාගැබ් ආවාස ගෙවල් ඇතුළු ඉදිකිරීම් කළේ පුරාවස්තු වලට හානියක් නොවන විදිහට නෑ මං අහන්නේ ඒක නෙවෙයි ව්‍යාපාරික අරමුණු මත පදනම් වෙලා දැන් ඔය එක ව්‍යාපාරිකයෙක්ගේ මැදිහත් වීමක් විතරයි මං අහන්නේ ව්‍යාපාරික අරමුණු මත පදනම් වෙලා එහෙම ඉදිකිරීම් කරපුවා නේද ඉල්ලීම් කීපයක් තිබුණා දැන් උදාහරණයක්කට මේ හතරස් වෙල කියන ස්ථානයේ අනුරාධපුරය අපි ඒ දවස්වල මේ ආර් ප්‍රේමදාස මහත්මයා මේ රෙදි කර්මාන්තශාලාවක් එහෙම නැත්නම් ගාමන්ට් ෆැක්ටරියක් හදන්න අවසර ඉල්ලුවා අපි ඒ වෙලාවේ නීතිපතිට ලියලා මේ ගැන උපදෙස් ඉල්ලුවා මෙහෙම පුරාවිද්‍යා රක්ෂිතයක් මේ වේකාරයක නිදහස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් නීතිපතිවරයාගේ උපදේශය වුණේ එවැනි දෙයකට පුරාවිද්‍යා රක්ෂිතයක් කියලා ප්‍රකාශ පත් කළා නම් එය වෙනත් කාර්යයක් සඳහා නිදහස් කර නොහැකි කියලා. ඉතින් මේවා ඉතින් ඒවා ඒ අතරම එතුමල්ලේක ඒ නීතියට හිස නැමුවා. ඒ වගේ සිද්ධි දෙකක් තුනක් තියෙනවා මේ වගේ ව්‍යාපාරික කටයුතු වලට පුරාවිද්‍යා රක්ෂිත ඉල්ලපු. ඉතින් අපි හැම වෙලේකම වගේ නීතිපතිවරයාගෙන් උපදෙස් පැතුවා නීතිපතිවරයාගේ දැඩි ස්ථාවරය වුණේ මේ වගේ පුරාවිද්‍යා රක්ෂිතයක් වෙන යම් කාර්යයක් සඳහා නිදහස් කරන්න බෑ කියන එක. දැන් එතකොට මුහුදු මහ විහාරයට මොකද වෙලා තියෙන්නේ දැන් එතන ව්‍යාපාරික අරමුණක් නෙමෙයි අපි දකින මුහුදු මහ විහාරය පිළිබඳ පහුගිය කාල සීමාව තුළ ජනාධිපතිවරණ සමයේ එපිට සහ මෙපිට දැඩි කතාබහක් ලක් වෙලා තියෙනවා මුහුදු මහ විහාරය දැඩි ආක්‍රමණයකට ලක් වෙලා තියෙනවා කියලා. පහුගිය සතියේ ජනාධිපති අග්‍රාමාත්‍යතුමාත් එක්ක පැවතිච්ච සාකච්ඡාවේදී භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා පන්සලේ තාප්පෙටම ඇවිල්ලා ඉදිකිරීම සිද්ධ කරලා තියෙනවා කියලා අනවසර ඉදිකිරීම. එතකොට මොකද්ද මුහුදු මහ විහාරයට වෙලා තියෙන්නේ? මුහුදු මහ විහාරයේ මේ පුරාවිද්‍යා රක්ෂිතයක් හැටියට ප්‍රකාශයටපත් කළා අක්කර 76ක්. හැබැයි අක්කර 76 මෑතකදී ඊට කලින් ඊට වැඩි භූමි ප්‍රමාණයක් නැති තිබුණා. ඇත්තම අක්කර 76 මුලපටම තිබුණේ. මෙයින් අක්කර 35ක පමණ ප්‍රමාණයක් මේ යුදමය වාතාවරණයේ පැවති කාලයේදී ප්‍රාදේශීය ලේකම්වරයා ජනතාව අතර බෙදා දීලා තිබුණා. ඔබතුමාලගේ අවසරයක් මතද? අවසරයක් නැතිව. එහෙම දෙන්න පුළුවන්ද? එහෙම දෙන්න බෑ. නමුත් දෙපාර්තමේන්තුව ගිරවෝත්තායයන් නොසලකා ඉතාම දැඩි විරෝධයක් තිබුණා. මොකද ඒ අවස්ථාවේ අත්‍තරම දෙපාර්තමේන්තුව පවා එම ප්‍රදේශයට යෑමේ ප්‍රායෝගික ගැටලුවක් තිබුණා. ඒ කියන්නේ ඒක හරිය ගැටලුවක් නේ. ඒ කියන්නේ යෑමේ ප්‍රායෝගික ගැටලුවක් තිබුණා කියලා ඔබතුමා තහනම් කලාපයක් කළා තිබ්බද? නෑ තහනම් කලාපයක් නෙමෙයි. මොකද ඒ පැත්තේ අත්‍තරම යුදමය වාතාවරණ එක්තරා මට්ටමකින් තිබුණා. මේ ඒ කියන්නේ ඒ අන්තරාය ඒ කියන්නේ යුදමය වාතාවරණ යටතේ නිල්ධාරීන් අපිට ඒ පැත්තේ කටයුතු වල යෙදවීමේ විශාල අපහසුතාවයක් තිබුණා. මොකද අපිට නිල්ධාරීන් රඳවලා තියන්න බැරි වුණා ගොඩක් වෙලාවට ඒ ප්‍රදේශේ. අපි යුදමය වාතාවරණ පස්සේ තමයි ගොඩක් වෙලාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල්ධාරීන් ඒ ප්‍රදේශවල ස්ථානගත කරන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබුණා. අපි දැන් මේ අවස්ථාවෙ විතර අපි දැන් මනුම් නිල්ධාරීන් මාර්ගයේ මේ රක්ෂිතය මුළු මනින්ම නැවතත් මනින්න තීන්දු කරලා තියෙනවා. අපි සියලුම පාර්ශවත් එක්ක දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නවා සහ කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සුළු කාලය තුළ මේ මුහුදු මහ විහාරයේ ගැටලුව නිරාකරණය වෙයි කියලා. අපි රක්ෂිතය තුළ පදිංචිම් තියෙනවා. ඔව් පුරාවිද්‍ය රක්ෂිතය තුළ පදිංචිම් තියෙනවා. දැනට తాවකාලිකව අපි තීන්දුවක් කරන්න තියෙනවා. මේ රක්ෂිතය තියෙන අනවසර පදිංචි වීම නොසලකා අපේ මායිම් යොදන්න. දෙවෙනි පියවරක් හැටර මේ රක්ෂිතය තුල තිබෙනා වූ අනවසර ඉදිකිරීම ඉවත් කළ යුතුයි. මේක තමයි අපේ දැනට වැඩපිළිවෙල. ඉතින් මම මේ කාරණේට බහිණ වෙලාවෙන් මම තවත් කාරණයක් කියන්න උනා. අපි නැගින්න පළාතේ පහුගිය වකවානුවේ ඒ කියන්නේ මේ දැන් වසර 4කට පමණ පෙර පුරාවිද්‍ය ස්ථාන ගවේෂණය කරලා හඳුනාගෙන මේ වගේ මායිම් ගල් දාන්න කටයුතු කළා. මොකද ලොකු ප්‍රශ්න තිබුණා මේ යුදමය වාතාවරණයට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගොඩක් වෙලාවට කටයුතු කරලා තිබුණේ මේ දකුණු ප්‍රදේශයේ. අපිට මේ ඉතාම
ලොකු ප්‍රශ්නයක් වුණා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කරලා ඒවට මේ පුරාවිද්‍යාත්මකව දී යුතු විසඳුම් දෙන්න. මොකද වසර 30ක පමණ යුද්ධයක් කාලේ මේ යුද්ධය අවසන් වුණාට පස්සේ බරපතල ප්‍රශ්න උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථානවල තිබුණා. විශේෂම සංරක්ෂණ ප්‍රශ්න. දැන් ඔබතුමා හිතන්නේ දැන් කුඩා පැලයක් රෝපණය වුණොත් එහෙම පැරණි බිත්තියක් උඩ යුද්ධය පටන් ගන්නකොට මේ කවුරුත්යක් යනකොට මේ ගහ කොච්චර විශාල වෙනවද කියලා බලන්න. මේ වගේ තද වන ගහනින් මේ ස්මාරක වල බලපෑම එල්ල වෙලා තිබුණා. ඉතින් මේ වගේ අපි උතුරු පළාත සම්පූර්ණයෙන් අපි ගවේෂණය කරලා ඒවා ගැසට් කරලා ක්‍රියාවලිය ඉතාම සාර්ථකව අවසන් කරා. අපි නිදාන්ට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ අවස්ථාවේ අපි ඉස්සෙල්ලාම උතුරු පළාතේ ගවේෂණ ආරම්භ කරනකොට බිම්බෝම්බ පවා ඉවත් කරලා තිබුණේ නැහැ. අපේ නිලධාරීන් සිය ජීවිත අවදානම නොසලකා යුද හමුදාවේ විශාල සහයක් අපිට ලැබුණා. උදව්වෙන් අපි ඒ කාර්ය කළා. අපිට ඉතුරුලා තිබුණේ නැගෙන පළාත. අපි ඒ ප්‍රදේශයේ ගවේෂණය කළා. මගේ කණ්ඩායම් හතරක් යොදවලා මට මේ ප්‍රදේශයේ වැකටිරු ජනාධිපතිවරයා දුන්නාට පස්සේ මම එහෙම ගවේෂණ ක්‍රියාවලිය ආරම්භ කරන මට මේ සම්මත්‍ර මාලාව සඳහා විදේශගත වෙන්න සිද්ධ වුණා චීනයට. එනකොට සම්පූර්ණ මේ තීන්දුව අනිත් පැත්තට හරවලා තිබුණා. අග්‍රාමාත්‍යවරු කතා කරලා මගේ නිලධාරීන්ට උපදෙස් දීලා තිබුණා සම්පූර්ණ මේ ගවේෂණ ක්‍රියාවලිය නතර කරන්නයි කියලා. ඉතින් මම එනකොට සම්පූර්ණයෙන්ම මේ ගවේෂණ නතර වෙලා. ඉන් පස්සේ මම සමහර ඒවාට ඒ අවස්ථාව වෙනුවටත් මායිම් කණු ඉදලා බෝඩ් ලෑලි ඉදලා තිබුණා. මට නියෝග කරන්නට ගත්තා මේ බෝඩ් ලෑලි සහ මේ මායිම් කණු ඉවත් කරන්නටයි කියලා. මේ වගේ මේ කාරණා කීපයක් බලපෑවා මේ මම මගේ කට මේ මාව නිශ්ශබ්ද කරලා මේ සංචිතයට දාන්න මේ වගේ කාරණා ගන්න. දැන් ඔබතුමෝ කියන්නේ නොකියා කියන්නේ පහුගිය ආණ්ඩුවේ ඉහළම දේශපාලන මැදිහත් වීම තිබුණා මේව ආරක්ෂා කරන්න එපා කියලා. එපා කියලා සම්පූර්ණ ගැසට් කිරීමේ ක්‍රියාවලිය ස්ථාන ගැසට් කිරීමේ ක්‍රියාවලිය අවුරුදු 4 සම්පූර්ණයෙන් නතර වුණා. අපි සාමාන්‍යයෙන් වසරකට පුරාවිද්‍යා ස්මාරක 250ක් පමණ ගැසට් කරනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වුණා මේ අවුරුදු 4. ඒතර පරිශන පැත්ත සම්පූර්ණ බිඳ වැටුණා. දැන් දේශපාලන අධිකාරියේ ඍජු මැදිහත් වීමක් තියෙනවා නම් පුරාවිද්‍යා ස්ථාන ඒ විදිහට ආරක්ෂා කරන්න ඔබතුමාලා මැදිහත් වෙන්න එපා කියලා ඔබතුමාට හැකියාවක් නැද්ද නීතිය පිට පටන්නේ? කොහොමද නීතිය පිට පටන්නේ? ඒක ඉතාම අසිරු කාරණාවක් වෙනවා. මොකද එකක් නීතිය පිට පටන්න මම නැහැ නේද? ඒකයි මම සම්පූර්ණ නිශ්ශබ්ද කළා. ඉතින් ඒ වගේ ඉතාම අවාසනාවන්ත කාලයක් ගත කළේ මම හිතන්නේ දෙපාර්තමේන්තුව මේ 1915 සම්පූර්ණයෙන් වසාදමට සිද්ධ වුණා. මොකද පළවෙනි ලෝක මහා යුද්ධය මත සම්පූර්ණයෙන් අතර කර මේ වසාදම දෙපාර්තමේන්තුව ඒ හා සමාන කාර්යයක් තමයි දෙපාර්තමේන්තුවට උදාවලා තිබුණ පහුගිය අවුරුදු 430. මණ්ඩාවල මහත්මයා තමයි ඔබතුමාගෙන් පස්සේ පත් කරන්නේ. පත් කරන්නේ. එතකොට ඔහුට වගකීමක් නැද්ද අධ්‍යක්ෂ ජනරාල්තුමනේ ඒවා ආරක්ෂා කරන්න? දැන් යම් ගැටලුවක් වෙලා තියෙනවා නම් දැන් වග කියන්න ඕන කවුද ඒවට? ඔව් මං හිතන්නේ එතුමරත් මේ ප්‍රශ්න තිබුණා මං හිතන්නේ. මේ ඒත් එක්ක මගේ කල් මං තවත් කාරණයක් කියන්න මගේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරේට මාව කැඳවලා තව නිලධාරින් ගණනාවක් කැඳවලා දඹරාමිල ස්වාමින් වහන්සේ පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමනට පත් කරන්නයි කියලා ඒ සඳහා බඳවාගෙන පරිපාටි සකස් කරන්නයි කියලා මට නියෝග කළා. ඉතින් මට ඒක කරන්න බෑ. මොකද ඇත්තට මේ අපේ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීමට මට ඉඩ දිය නොහැකි. ඒ නිසා මම මේ සම්මන් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ වගේ කාරණා ගොඩක් බලපෑවා. දැන් හරි ඒ සියල්ලත් එක්ක දැන් ඉවරදි වෙලා තියෙනවා කියමුකෝ. දැන් ඔබතුමා යලි ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි දැක්ක කාරණාවක් තමයි පහුගිය කාල සීමාව තුළ විශේෂම නැගෙනහිර පළාතේ කවන්තිස්ස රජතුමාගේ සමහර ස්මාරක ඉදිකිරීම් සමහර වෙලාවට අපි දැක්කා මුස්ලිම් ප්‍රජා විසින් බිමට සමතලා කරලා දානවා. ගොඩක් වෙලාවට ඒ චෛත්‍ය ඩෝසර් කරලා ඒ උඩ බණ්ඩක්ක වැටකුළු මෑ කරලා හැදුවට පස්සේ තමයි අපි දැක්කේ පුරාවිද්‍යා මැදිහත් වීමක් වෙනවා. හැබැයි ඒ මැදිහත් වීම උනේ සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඒ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම තුළ සහ තොරතුරු අනාවරණය කිරීම තුළ. එතකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මොකද කරේ කියන කාරණය පිළිබඳව ප්‍රබල කතිකාවතක් නිර්මාණය වුණා සමාජය තුළ. මොකද මේ අපේ අනාගතය අපේ දරුවන්ට අපි තිළන කරන්න ඕන අදායද කරන්න ඕන මේවා ආරක්ෂා කළ කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මොකද නිහඬ වුණේ කියන කාරණය පිළිබඳව ප්‍රශ්න කරපු ඔබට මම හිතන්නේ තුමගෙන් පිළිතුරක් ලැබුණා. හැබැයි දැන් නිහඬ වෙන්න බෑ. දැන් ඔබතුමාට වගකීමක් තියෙනවා ඒවා යලිත් ආරක්ෂා කරන්න. ඒක කරන්න කොහොමද කියලා මට ඔබතුමාගෙන් උත්තරයක් ඕන මේ විරාමයෙන් පස්සේ.
අපි අද හතරේ පැය ඉන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙන්රත් දිසානායක මහත්මන් එක්ක. මොකක්ද උනේ කියන කාරණය පිළිබඳව අපි කතා කළා පහුගිය කාල සීමාව තුළ ඇයි මේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගන්න බැරි උනේ කියන කාරණය පිළිබඳව. දැන් සෙන්රත් දිසානායක මහත්මයා අපි අවසාන නැවතුනේ මුහුදු මහ විහාරය ළඟ. දැන් මුහුදු මහ විහාරය ළඟ අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ යම් යම් පදිංචි වීම් තියෙනවා. ඔවුන්ට ඔප්පු පවා තියෙනවා. වරි පණන් ගෙවනවා කියලා පවා ඔවුන් සඳහන් කළා. ඒ සඳහා වුණ ලියකෙවිලි යම් යම් තැන්වලදී එළියට ආවා. දැන් මෙහෙම පසුබිමක් තුළ ඔබතුමාට පුළුවන් දායක නිදහස් කරගන්න. අතන ස්වර්ණ භූමිය ඔප්පු දීලා තිනා මේ පිරිසට. ඉතින් පුරාවස්තු උඩ ඉන්නවා නම් මොන ආකාරයේ නෛතික தත්ත්වයන් යටතේ වුණත් අපිට සිද්ධ වෙනවා විකල්ප හොයන්න ඒ පුරාවස්තු නැවතත් ඒ නිරාවරණය කරලා මේ ජනතාව අතරපත් කරන්න. මොකද අපි දන්නවා පුරාවස්තු කියන්නේ පුද්ගලයන්ට කීපයකට හෝ කොට්ටාසයකට සීමා වුණු දෙයක් නෙවෙයි. ඒ රටේම මේ උරුමයක්. ඉතින් යම් විකල්ප ක්‍රියාමාර්ගවලට එළඹීම සම්බන්ධයෙන් මම විශේෂයෙන් අපේ ඒ අම්පාරි දිසාපතිතුමා සමගත් මේ මගේ නිලධාරීන් සමගත් මේක දීර්ඝව සාකච්ඡා කළා. ඉතින් එක විකල්පයක් වෙන්න පුළුවන් මේ කට්ටේ විකල්ප ඉදම් සපයා දීම සලසා දීම. ඉතින් මේ වගේ අපි දිසාපතිතුමත් එක්ක ඒකාබද්ධව මොකද දිසාපතිතුමා තමයි ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අධිකාරිය හැටියට අපි සලකන්න වෙන්නේ ඉඩම් අමාත්‍යාංශයට අතිරේකව. ඉතින් එතුමත් එක්ක සාකච්ඡා කළා අපි මේ විසඳුම් සෙවිය යුතුයි. දැන් මේ නැගෙනහිර පළාතේ මුහුදු මහ විහාරය කේන්ද්‍ර කරගෙන ඔබතුමාලගේ සිද්ධ වෙන සංරක්ෂණ කටයුතු වලදී ඇත්තටම අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ඒකකයේ එක්ක සම්බන්ධ වුණු නිලධාරීන්ගේ වගකීමක් තිබුණ නැද්ද මෙච්චර ලොකුවටම මේ කටේ පදිංචි කරනකොට ඒ සම්බන්ධව ඔබතුමාට දැනුවත් කළා. රට පූර්ණ වශයෙන් ඔබතුමාට දැනුවත් කළා තිබ්බද? නැ මේ ගොඩාක් මේ தත්ත්වය අතර මේක මේ යුදමේ වාතාවරණය මෙවැනි වැරදි ක්‍රියාවලට පාවිච්චි කිරීම එක උදාහරණයක් තමයි. නෑ හැබැයි අධ්‍යක්ෂ ජනරාල්තුමා යුදමේ වාතාවරණයම කියන්න බෑනේ. දැන් එතනින් පස්සෙත් දැන් අපහුගේ අවුරුදු 12 තුලත් පදිංචි කරලා තියෙනවානේ. දැන් ඉදිකිරීම බලපුවා මේ අලුත් ඉදිකිරීම. ඒක හරිම මේ මන්දර මේක කොහොම මේ මේ ප්‍රශ්නේ පැහැදිලි කරන්න තියෙන දැන් ප්‍රාදේශීය ලේකම්වරයා සහ එවකට හිටපු සියලුම මේ සම්බන්ධයෙන් ඒ වගේම ප්‍රාදේශ සභා සභාපතිය ඇතුළු මේකට වයිකු යුතු කිසිම කෙනෙක් අපි චතරම් කිව්වත් අපි අන්තිමේ පැමිණිලි ගන්නව දිගින් දිගට පොලිසිය දැම්ම අපි පොලිසිය ඉහළම තැන් වලට මේක පැමිණිලි කළා. ඒ වගේ අපේ නීතිය කියන එක කිසි විදිහින් සම්පූර්ණයෙන් නොසලකා හරිම අපි අපේ පැත්තෙන් කරා. ඊට පස්සේ අපි ඉතාම විරෝධතා මැද්දේ මම ස්තුතිවන්තයෙන් උන්න සරත් වීරසේකර මන්ත්‍රීතුමාට එතුමත් එකතු එකතු වෙලා අපි මේ පුදුවන් ප්‍රමාණයේ පුළුවන් අපිට මේ අත්පත් කරගන්න පුළුවන් ප්‍රමාණය අපි මායින් ගල් දැම්ම. ඒ වෙලාවේ ලොකු විරෝධතාවයක් අපිට තේව පැන නැගුණා ප්‍රදේශී. මේ වගේ අපි මේ අපිට කළ හැකි හැම කාර්යම කරා කියලා මම විශ්වම කියන්න ඕන. අපේ නිලධාරීන් සම්පූර්ණ මේ සිද්ධිය සම්බන්ධ කැපවීලා වැඩ කරා. මට මෙතන කියන්න බැරි කාරණාවක් තියෙනවා. මොකද අපි අධිකරණ ක්‍රියාමාර්ගවලදී මේ ඒ අධිකරණ ක්‍රියාමාර්ග අපි පැත්තට නෙමෙයි තිබුණේ. ඒ වගේ අපි නීතිය ක්‍රියාත්මක කරන්න අපි දන්නවා අපි නීතිය මාර්ගිනු මේ ප්‍රශ්න විසඳන්න වෙන්නේ. ඉතින් ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ බරපතල ගැටලු තිබුණා. කියන්නේ ඔබතුමාට අධිකරණයනොත් මේ පුරාවස්තු ආරක්ෂා කරගන්න ඇත්ත වශයෙන්. ඒක තමයි බරපතලම ගැටලුවක් බව නිර්මාණය වෙලා. බරපතල ගැටලුවක් බව නිර්මාණය වෙන විතර. හරි. ඊට පස්සේ දැන් උතරෙන් අපි එහාට යමුකෝ. දැන් පුරාවිද්‍යා සීමාව තුළ යම් කෙනෙක් පදිංචි වෙලා ඉන්නවා නම් ඔවුන් අයින් කරනවා නම් ඔබතුමාලගේ යෝජනාවක් තියෙනවා ඔවුන්ට වෙනම ඉඩම් දෙන්න. දීම අවශ්‍යයි. මොකද ඒ කට්ටිය ස්වර්ණ ඒසනම් ඔබතුමාල මැදිහත් වෙනවා නැත්නම් නෑ අපිට මැදිහත් වෙන්න බෑ. ඒකට යදාල බලධාරී මැදිහත් විය යුතුයි. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීම අවශ්‍යයි. ඒත් එක්කම මේ ඉඩම් අමාත්‍යාංශය මැදිහත් වීම අවශ්‍යයි. දිසාපතිතුමාගේ මැදිහත් වීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔබතුමාල කරන්නේ අනිවාර්යයෙන්ම අයින් කරනවා. මනුම් දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම අවශ්‍යයි. ඔබතුමාල කරන්නේ අනිවාර්යයෙන්ම අනවශ්‍ය පදිංචි කිරීම අයින් කරනවා. අයින් කළ යුතුයි. හැබැයි කොච්චර කාලයක් ඇයිද අධ්‍යක්ෂ? නෑ මෙහෙමයි ඒකට විකල්ප ඉදන් හඳුනාගත යුතුයි. මං හිතන්නේ දිසාපතිතුමාගේ ලොකු උනන්දුවක් තියෙනවා මේ ස්ථානයේ මේ නැවත පෙරපැවිත් තත්ත්වෙට ගන්න. එතුමා අපි දන්නවා මේකට දිය යුතු දිය හැකි උපරිම සහාය දෙනවායි කියලා. අපි ඒ අපේ තිබෙන්නේ ඉඩම් ලබා ගැනීමේ පරක්කුවක් පමණයි. ඉඩම් ලබා දුන් වහාම අපි මේ සූදානම් සම්පූර්ණ භූමිය මේ ඒ තිබෙන ගැටළු වලින් මුදවාගෙන නැවතත් අර පෙර තිබුණු තත්ත්වයට පරිවර්තනය කරන්න. මේ ප්‍රශ්නේ මට ඊළඟට එන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙනුත් මෙහෙම අහන්න වෙන්නේ නැහැ. මොකද දැන් මං හිතන්නේ මොකද දැන් ඒ කට්ටිය ඉඳන් හඳුනලා දෙනකන් ඔබතුමාලා හිටියොත් තව අවුරුදු 5ක් 10ක් යන්න පුළුවන් ඒ කට්ටිය ඉඳන් හඳුනලා දැන් සමහරලාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා මේක අයින් කරනවා කියලා කිව්වොත් ඔවුන් විකල්පයකට යයි නේද? මම හිතන්නේ අතර මේ විකල්පයකට යයි. මගේ කාලේ අතර මේ ප්‍රශ්නේ කෙලවර කළ යුතුමයි.
ඒකේ සැකෙන්න මම ඒක වෙනුවෙන් මට කළ හැකි උපරිම දේ මම කරනවා මෙතන විතරක් නෙමෙයි තව ප්‍රශ්න තියෙනවා ගොඩක් ඔව් දැන් අම්පාරේ මේ දීගවාපිය කේන්ද්‍ර කරගෙනත් ගැටලුවක් මතුවලා තියෙනව නේද දීගවාපිය ප්‍රධාන පුරාවස්තු ටික අක්කර 585 වටා අපි මායිම්ගල් උදා තිබෙනවා ඊට අමතරව මොකද දීගවාපිය කියන්නේ අපි දන්නවට වඩා විශාල නගරයක් ඔව් ඊට යාබදව තියෙනවා පැරණි රෝහලක් සහ සංඝාරාම සංකීර්ණයක් මේකට යාබදව තිබෙන එක්තරා දාගයක් මං හිතන්නේ මාධ්‍ය වලින් ගොඩක් ඒ කාලේ ප්‍රචලිත වුණා අපිට රූප රාමු දකින්න පුළුවන් වෙයි නේද ඔව් ඔව් දාගයක් තිබුණා ඒක මේ හදිසියෙම ඩෝස් කරා ඒක පැය ගාණක් තුර බුල්ඩෝස් කරා මිත්‍ර මම මේ පෙන්වන්න උත්සාහ කරේ අපි මට මෙතනනම් පෙන්වන්න උත්සාහ කරේ මේ අපේ දෙපාර්තමේන්තුවේ මේ ස්මාරක සම්බන්ධයෙන් ගන්නව පුරාවිද්‍යාත්මක ක්‍රියාවලිය. අර ඉස්සල්ලා රූප රාමු මේ ස්ථාන සුරක්ෂිත කරලා තියෙන කොට බලන්න. මේ ස්ථාන මේ කණිපොරේ මම මගේ වකවැණුයි මම දීගවාපි දාගබත් ඒ වගේම වටා මේ ප්‍රදේශයත් කණීම් කළා. දැන් මේකත් ඒ වගේ අවස්ථාවක් මේ හල්මිල්ල වැටි ආසන ගරිමේ අපි කණීම් කරන අවස්ථාවේදී මේකත් ඒ කාලේ අතරම යුදමේ වාතාවරණය යටතේ මෙතනට බැරිව තිබුණ තරම් මේ යාපනයේ කොටුව යාපනයේ කොටුව බරපතල විදිහට විනාශ වෙලා තිබුණා යුදමේ තත්ත්වයන් යටතේ විශාල ගස්මේ ප්‍රාකාරය උඩ වැවී තිබුණා ඉතින් මේ සාමයේ උදාවීමත් සමගම මේ ස්ථාන වල අපි කටයුතු ආරම්භ කළා අර දීගවාපියට එක ඔබතුමා කියන්නේ කිපු කතාව ඔය එතන මේ එක්තරා දාගබක් මේ බුල්ඩෝස් කරා ඉතාලම කෙටි කාලය තුළ මම හිතන අපිට මෙදියත් වීමක් පවා කරන්න තරම්වත් අවස්ථාවක් හවස පටන් ගන්න එළිවෙනකොට දාගබ දෝෂ කරලා මං යොක්කත් හදලි ඉවරයි. හදලි ඉවර. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමාට මතයි මං ලොකු මේ අපේ ඉවකටි මේ මුස්ලිම් මේ ආගමික ඉතර දේශපාලනයේ සමග ලොකු වාදවලට මට පැටලෙන්න සිද්ධ වුණා මාධ්‍ය හරහා. ඉතින් ඒ දාගබ ආසන්න විශාල ආගමික සංකීර්ණ නැතිනම් ඒකට හානියක් නෑ අතර මේ අතර මට කියන්න වෙන්නේ අර අක්කර 585 සුළු කොටසක මුස්ලිම් ජාතිකයන් 3 දෙනෙක් පදිංචි වෙලා ඉන්නවා ඒක අපි ඉවත් කරන්න මම අන්තිම මම පහුගිය වකවානේ මම දෙපාර්තමේන්තුවේ මේ ඈත් වෙන වෙලාවේ මම ඒකට කටයුතු කරමින් හිටියා ඒ වගේම අර දාගබ මේ සංරක්ෂණය කළ යුතුයි ඒක අපිට තාම කරගන්න බැරි වුණා මේ ඒ හැර මම සම්පූර්ණයෙන් මේවා ගවේෂණ මේවා ඉඩම් වලට මේ ජනතාවට බෙදලා දෙන්න ලොකු සැලැස්මක් තිබුණා මේ ලයිස්ට් පව හදලා බිම පව මැනලා තිබුණා මම ඒ වෙලාවේ අපි දෙපාර්තමේන්තුව කරපිට අදින් මැදිහත් වුණා සම්පූර්ණ ඒ අවස්ස අපි ඉතාලම කඩමුඩියේ අපි පුරාවිද්‍යා ස්මාරක වෙන් වෙන විදිහට අපි මායිම් ගල් දැම්මා ඒ නිසා අතර මම කියන්න ඕනේ මේ ප්‍රධාන පුරාවස්තු සියල්ලම දැන් ආරක්ෂිතයි සුළු ප්‍රශ්න කිපයක් තියෙනවා මේ සුළු ප්‍රශ්න කිපේ මේ නිවාස තුනක් ඉවත් කිරීමේ ගැටලු මේනකොට තියෙනවා දැන් දාගබ සංරක්ෂණය කිරීමේ ගැටලුවක් නැහැ ගැටලුවක් නැහැ දැන් ඇත්තටම නිවාස තුනක අනවශ්‍ය පදිංචි කරුවන් ඉවත් කරගන්න බැරිද ඉතින් තාම ඒ සඳහා අඩු ගානේ දැන් කැලේ තුනක් හොයාගන්න බෑද ඒකට මැදිහත් වීමක් නැද්ද නිතරම මේ ගැටලු තිබුණේ දැන් මේ ප්‍රදේශයේ ඔක ව්‍යාප්ත වෙනවා විමසක් ඔයගේ තුන්දෙනා අයින් වෙන්නේ නැහැ නේ මොකද මම ඇත්තටම මේ මම දැන් පත් වෙලා දැන් මාසයක් විතර කාලයක් මම ඉවත් වෙන අවස්ථාව වෙනකට ක්‍රියා කරමින් හිටියේ මේ මට දැන් මේ කෙටි කාලේ මට තාමත් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමේ ප්‍රායෝගික ගැටලු තිබුණා මොකද පහු කාලේ මට විශාල ඊට වැඩිය කියන්නේ ඉතාලම හදිසි මැදිහත් විය යුතු කාරණා ගන්නවා තුන මම මේකට ඉක්මනින් මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ නිරාකරණය කරන්න බලාපොරොත්තු වෙනවා පහුගිය කාල සීමාව තුල දැඩි කතාබහක් ලක් වුණා ගුරුකන්ද රජමහා විහාරය මේ වෙනකොටත් ඒ උණුසුම තාම තියෙනවා ගුරුකන්ද රජමහා විහාරයේ කේන්ද්‍ර කරගෙන මොකක්ද ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ගුරුකන්ද රජමහා විහාරයේ ඒ තිබෙන ඉඩම උසාවියෙන් තීන්දුවක් දීලා තිබුණා මෙයා මේ ස්වාමීන් වහන්සේ වුමුණනේ කරන්න බෑ කියලා. මම දන්නේ මට ලොකු ගැටුවක් මෙහෙම තීන්දුවක් දිය හැකිද කියලා. මොකද පුරාවිද්‍යා රක්ෂිතයක එහෙම නැත්නම් පුරාවිද්‍යා භූමියක යම් කොටසක මෙවැනි මැදිහත් වීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් අවසර ගත යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. ඔව්. අධිකරණින් නෙවෙයි. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අපි මොනම අවස්ථාවකත් මම දන්නවා පහුගිය හිටපු අධ්‍යක්ෂණාල තුමා හෝ වෙනත් නිලධාරීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහෙත් වීමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ විරෝධතාවය පළ කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක සම්පූර්ණයෙන් මම හිතනවා අවාසනාවන්ත සිද්ධියක්. ඒ මම හිතන පස්සේ නිවැරදි වුණා. ඒ සිද්ධිය මම හිතන්නේ තාම අවාසනාවන්ත. නිවැරදි වුණා නෙවෙයි ඒක බලහත්කාරයෙන් නිවැරදි කරගත්තා නේද? ඔව් නිවැරදි කළා. ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙලා. මැදිහත් වෙලා. දැන් තියෙන තත්ත්වය මොකද්ද? දැන් එහෙම ගැටලුවක් නැහැ. දැන් මොකද ඒ ස්ථානේ? ගැටලුවක් නැහැ කියලා කියන්නේ තාම අලු යට ගිනිපු පුර තියෙනවනේ. ඒක තාම සමහන් වෙලා නැහැ නේද? මෙහෙමයි. එතන තියෙන්නේ
මේ පුරාවිද්‍යාත්මක ප්‍රශ්නයකට වැඩිය සමාජීය ප්‍රශ්නයක්. ඒ සමාජීය ප්‍රශ්නේ තියෙනවම කියන්නේ. ඒ සමාජීය ප්‍රශ්නය දැන් මට දැන් වෙලෙම ඔය ඔය අධ්‍යක්ෂණාලතුමා ඔබතුමා මේ මට හිතන්නේ මේ නොකිය කියන දෙයක් තියෙනවද කියලා මට ඕන මේක පැහැදිලි කරගන්න. අපි රටේ ජනතාවට අපි මේ පැහැදිලි කරමු. දැන් ඒතර කෝවිල සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්ද තියෙන්නේ? ඒ කෝවිල අනවශ්‍ය එකක්ද? දැන් ඒක අනවශ්‍යයි. මේ ප්‍රශ්නේ තියෙන මෙතන විතරයි මම දැන් මගේ නිල්දාන දැන්ටත් ප්‍රදේශවල දැන් අපි ගවේෂණ ආරම්භ කරන ලබන සුවනේ ආපෞසරය. මේ ප්‍රශ්නේ ඇත්තටම මේ ප්‍රශ්නේට වයිකෙන්රව පහුගිය වසර 4ක පහළදී. මේ වගේ ඊටාම ශීඝ්‍රයෙන් බෞද්ධ නටබුණ්ඩ Hindu දේවස්ථාන ඉදිවෙමි තිබුණා. මෑතකද ඒක ඉදිවිලා තියෙන්නේ? නෑ මේ මේක මේ කෝවිල පරණ. මේ කෝවිල මේ පුරාණ තිබුණයක් කියලා තමයි තර්ක ගන්නෙ. මේ මේ මේට සමාන තත්ත්වයන් ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ මොනම ආකාරයකවත් පසුගිය රජය මෙදිහත් වීමක් කළේ නැහැ. ඉතින් මට ඉතුරුලා තියෙන බොහොම අභියෝගාත්මක කාර්යයක් කාර්යාවලියක් ඒ ප්‍රදේශයේ. ඉතින් ඒවයි වැත් කළ යුතුයි. හැබැයි සමහර කෝවිල් මේ සෑහෙන කාලයක් තිස්සේ මේ බෞද්ධ ස්ථානවල තියෙනවා. ඔව්. විශාල කාලයක් තිස්සේ තියෙනවා. ඉතින් ඒක අපි බලනකොට අනිත් පැත්තෙන් අපිට නෛතික ගැටලුවක් එනවා. මේ සමහර කෝවිල් තිබෙන ස්ථාන ඒ කාලේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා ගවේෂණය කරලා වාර්තා කරලා ගැසට් කිරීමේ හැකියාව අපිට උදා වුණේ මේ යුද්ධෙන් පස්සේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ ආච්චාමරති අනුව නෛතික ප්‍රශ්නයක් තියෙනවා. ආච්චාපනත අනුව පුරාවිද්‍ය මේ තහනම් බවට පත් වෙන්නේ 1940 ආච්චාපනත ප්‍රකාශනපත් වන විට එම ස්ථානයේ බාරකරුවෙක් අයිතිකරුවෙක් නොහිටි ඉඩම්. මේ තමත තව එක ක්‍රමයක් තියෙනවා. මේ ඉඩම් කොමසාරිස්වරයාගේ එකඟතාවය ඇතුව එහෙම නැත්නම් ඉඩම් කොමසාරිස්වරයාගේ එකඟතාවය නොලැබුණොත් විශේෂ බාර ගරු ඇමතිවරයාගේ එකඟතාවය ඇතිව මේ ඉඩම් ගැසට් පත්‍රය මේ ඉඩම් පවරගෙන ඉඩම් අත්පත් කර ගැනීම පනත යටතේ පවරගෙන පුරාවිද්‍ය රක්ෂිත බවට පත් කිරීම. අපිට ඉතුල තියෙන මේ ක්‍රියාවලිය. හැබැයි අවාසනාවකට ප්‍රායෝගික මේකෙත් තියෙනවා ගැටලුවක්. මේ ක්‍රියාවලිය ඉතාම දීර්ඝයි. මේ ක්‍රියාවලිය සඳහා විශාල කාලයක් ගත වෙනවා. ඒ එකක්. එහෙම නැත්නම් තවත් අපිට හැරෙන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඉඩම් මේ නාගරික සංවර්ධන අධිකාරියටදී ඔවුන්ට පුළුවන්කම තියෙනවා මේ ප්‍රදේශ ගැසට් කරපේ අපි කරා මේ අම්පාරේ. මේ දීගොය ප්‍රදේශයේ. ඒ ක්‍රියාවලිය යටතේ ඒ ප්‍රදේශ සංවර්ධන ප්‍රදේශයට ගැසට් කරලා ඒක මගේ වයිකීම යටතේ තියෙන එකක් නෙවෙයි. ගැසට් කරලා ඒ නීතියේ තියෙන බොහොම සරල ක්‍රියාමාර්ග මේ වගේ ඉඩම් පවරාගෙන. ඉතින් මම ඒ පැත්තත් මම දන්නේ මේක නාගරික සංවර්ධන මේ අධිකාරිය යටතේ සංවර්ධන ප්‍රදේශයක් හැටට මේ නම් කිරීම ශක්තියතාව තියෙනවා කියලා හොයලා බලන්න ඕන. ඉතින් ඒක හොයලා බලලා අපි ඒ වගේ විකල්ප තුනක් විතර තියෙනවා. මේ විකල්ප තුනේ මොකක් හෝ විකල්පයක්කට යා යුතුයි. ඇත්තටම දැන් මේ මෙහෙම ගැටලුවක් ආපුවාම බලන්නේ අපි ඉක්මනටම කඩිනම් විසඳුමක් නේ. අපි ඒක ඇදී ඇදී යනවා කියලා කියන්නේ තව තැනක තව ප්‍රශ්නයක් ඇති වෙන එකනේ අධිජනරතුමනේ. ඇත්තටම ගුරුකන්ද විහාරය කේන්ද්‍ර කරගෙන තියෙන මේ ප්‍රශ්නය ඔබතුමාට කොච්චර කාලයක විතර නිමා කරන්න පුළුවන් වේද? මේ අනිවාර්යයෙන්ම කළ යුතුද? කළ යුතු. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. කොච්චර කාලයක් විතර යයිද? ඔව් මෙහෙමයි දැන් ඉතින් අර එකම දේ තියෙන අර කෝවිල ඉවත් කිරීම අභියෝගය තමයි අපිට තියෙන්නේ. මේ ඉතින් අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්න ඕන මේක මේ ප්‍රශ්න සාකච්ඡා කරලා මුලදී මේවා සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයේ විසඳන් තියෙන ඉරකට ඉස්සරහ හොය බලන්න ඕන. දැන් මට දැන් මම මේ ලබන සුමානෙම නැගිට පළාත ගවේෂණ ආරම්භ කරන්න ওই වගේ හේතු නිසා. ඉතින් ආරම්භ කරන අවස්ථාවේ ආරම්භ කරලා ඉස්සලාම කරන්න අපි ස්ථානවලදී හැබෑ තත්ත්වෙන් තේරුම් ගන්න ඕන ගවේෂණ මාර්ගයෙන්. ඊට පස්සේ එකින් එක ස්ථාන සම්බන්ධයෙන් අපි ඉදිරි ක්‍රියාමාර්ග තීන්දුව කරන්න ඕන. අද ඒකයි මම මේ ආපු වහාම කරපු එක කාරණේ තමයි නැගින පළාතේ ගවේෂණ ආරම්භ කිරීමට මේ කරුණු සම්පාදනය කළ එක. ඉතින් මේකෙදී එකින් එක මේ වගේ ගොඩක් ගැටලු සහගත ප්‍රශ්න තියෙන ඒවා අපි ඉක්මනින්ම ඉස්සෙල්ලා ගවේෂණයට භාජනය කරනවා. ඊට පස්සේ එකින් එක ගැටලු හඳුනා ගන්න ඕන. මට තනියම මේක කරන්න බෑ. මට මං ඉල්ලා සිටිනවා ඒ අදාළ බලධාරී සියල්ලගින්ම මේක තියෙන මේවා මේ නැවතත් මුදවා ගැනීමේදී දෙපාර්තමේන්තුව බාහිරව තව මේ ක්‍රියාත්මක යුතු ආයතන ගණනාවක් තියෙනවා. ඒ ආයතන සහාය මට අවශ්‍යයි. ඒ ආයතන සහාය ලබාගෙන මේ කරුණු එකින් එක නිරාකරණය කරන්න කටයුතු කළ යුතුයි. නැගෙනහිර පළාතේ මේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේදී දේශපාලන බලපෑමක් තියෙන නැගෙනහිර පළාතේ ඔබතුමාලට? ඇත්ත වශයෙන්ම තිබුණා. ඉතින් මේ දැන් තියෙනවද? දැන් නැහැ. ඒකයි. දැන් ඒ කරුණු ඒ රාජකාරී කරන්න හොඳ වාතාවරණයක් ගොඩනැගී තිබෙනවා. මං හිතන්නේ දැන් කිසිම ගැටලුවක් තියෙනවද? අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමෙන් පස්සේ අලි මුණ ගැහිමු.
අපි හත්වෙනි පෙය අවසන් විනාඩි කිහිපේ ඉන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙන්ර දිසානායක මහත්මන් එක්ක අපි සාකච්ඡා විස්තරහට අරගෙන යන්නේ මහාචාර්යතුමා මේ ජේතවනාරාමය පිළිබඳවත් යම් ගැටලුවක් මතුවලා තිබුණා නේද මේ මේ හතර පැත්තේ යම් ඉරිතැලීම් සිද්ධ වෙලා තියෙනවා කියලා මොකද්ද ඒකේ තත්ත්වය මෙහෙම අපි දාගබක දැන් පැරණි දාගබ සංරක්ෂණය කිරීමේදී අපි මුළු දෙන්නට වෙන ගැටලු කීපයක් තියෙනවා එකක් තමයි අපි දාගබ සංරක්ෂණය කරන්න පැරණි ව්‍යුහය උඩින් කංචුකයක් යොදන අලුතින් මැද්දී තිබෙන පැරණි ව්‍යූහය පිටස්තර විනෝදන කංචුකයට බද්ධ කරවීම අවශ්‍යයි. නමුත් කොතරම් සමහර කෙතරම් අපි අවශ්‍යතාවය තිබුණත් කෙතරම් අපි උත්සාහ කළත් අර බද්ධ වීම ඉතාම අසිරු කාරණයක් වෙනවා. ඒ කියන්නේ මූලික දාගැබට හානියක් වෙලා නැද්ද මේකේ මේ පිටරින් දාපු මූලික දාගැබට හානියක් වෙලා නැහැ. මේකෙදි උනේ මම අපි දන්නේ නැහැ තාමත් හිතුවා අපි දැන් මේ මම දැන් මේ දින 3කට පෙරේද මම මේ අපි රැස්වීමක් තිබ්බා අදාල් ඉලුම් පාසලෙන් කැඳවල අනුරාධපුරයේදී මේක හතරස් කෝටුවේ මුළු හතරෙන් පිපිරිම් වගේක් තියෙනවා මේ පිපිරිම් සමහර ඒවා මේ අඩි මීටර් 19ක් දක්වා යනවා ඒ කියන්නේ අඩි 60ක් මේක නොසලකහැරිගේ යුක්තත්වයක් නෙමෙයි අපි හේතුව දන්නේ නැහැ නමුත් අපි හිතනවා 2014 දී මේකට අකුණක් වැදලා තියෙන උඩ කොතර සහ හතරස් කුටුවට ඒක බලපෑම් පැහැදිලිව හඳුනාගත්තා. ඉතින් මේ ඉරිතැලීම් සිදුවීම ආරම්භ වෙනවායි කියලා අපි නිලධාරීන් හඳුනාගන්නේ 2016 දී. ඉතින් මේ අකුණේ බලපෑමක් වුණාද කියන කාරණේ තියෙනවා. මේ අවස්ථාවෙන් අකුණු සන්නාහද මේ සවි කළ තිබුණේ නැහැ. අකුණු සන්නාහ දැන් මේ අවස්ථාවෙන් සවි කළා තියෙනවා. කොහොමත් මගේ යෝජනාව මේ සම්බන්ධයෙන් අපි අපේ ලංකාවේ මේ සම්බන්ධ උපදෙස් ගන්න පුළුවන් මේ බියතුන් දෙන්නෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්න අතරම එකිනෙක තමයි මේ ගම්මු සිල්වා මහත්මයා එතුමා අපේ ගොඩාක් පුරා විද්‍යාත්මක කාර්යවලදී ඉංජිනේරු පැත්ත උපදෙස් දීපු මහත්මේ ඒ වගේම මහාචාර්ය රණවීර එතුමා දාගැබ් ගැනම දිගටම බොහොම තමන්ගේ කාලෙන් වැඩි කාලයක් දාගැබ් සම්බන්ධ පරීක්ෂණ වලට නැඹුරු වෙච්ච කෙනෙක් මේ දෙන්නේ උපදෙස් ගත්ත ඒ කට්ටියගේ උපදේශු උනේ මේක මේ භයානක තත්ත්වයක් නෙවෙයි නමුත් භයානක තත්ත්වයක් නොවුනට දැන් පිළියම් විදී යුතුයි මේ තිබෙන පිපුරුම් ඉතාමික්මනින් ආවරණය කරන්න ඕනේ ඒ වගේම මේවා මොනිටර් කරන්න මේවා තව දුරටත් ව්‍යාප්ත වෙනවද කියලා ඒක ඩ්‍රෝන කැමරාස් වලින් නිරන්තරයෙන්ම මේ පසුබිම් කරමින් ඉන්නවා ඊටත් අමතරව මම යෝජනා කරා මේ පෙරේද තිබුණ රැස්වීමේදී මේ මේකෙදි යුනෙස්කෝ සහාය ලබා ගනිමු යුනෙස්කෝට අපි ලියලා එතන විශ්වඥන් මේ ව්‍යුහයන් මේ ගඩොල් ව්‍යුහයන් පිළිබඳ විශ්වඥන් ගෙන්වලා අපේ දේශීය විශ්වඥන් එකතු කරලා මේ ගැන පරිචණය කරමු කියලා මොකද අපිට මේක නොසලකා හරින වෙරදක් තියෙන්නේ ජීතවන කියන්නේ ලෝක විශාලම ගඩොල් ව්‍යුහය. මේක අපිට මේ මේ මේකට මොනියම් වහානියක් වීමට තිබෙන කිසිම මේ අවස්ථාවකට ඉඩ නොතිබී යුතුයි. ඒ කියන්නේ ඔබතුමාලා මේ වෙනකොට ගන්න ඕන සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. හරි. අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. ඔව්. මේවද අපි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මේ අරමුදල් ලැබෙන්නේ පුරාවිද්‍යා ස්ථානවලින්. මේ ස්ථානවල ලැබෙන ආදායම තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු කරන. ඒ නිසා මේ මේ මම හිතන සදාචාරාත්මක මේ අයිතියක් තියෙන පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලැබෙන්නව 25% පිට ලබා ගන්න. දැන් මම අධ්‍යක්ෂ ජනරාල්තුමනේ ඔබතුමා ඊයේ වැඩසටහනට එනවා කියලා කිව්වා. මම මේ පිළිබඳව ටිකක් හෙව්වා. මම දැනගත්තා මිලියන 7000ක් තිබුණා. දැන් මිලියන 1900ක් ඔබතුමාලා ණයයි කියලා. ඇත්තද මේ කතාව? මිලියන 7000ක් තිබුණා මිලියන 7000 නම් දැන් නැහැ ණය කියන්නේ මෙහෙමයි දැන් මධ්‍යම සංස්කෘතික අරමුදලට පහුගිය කාලේදී මේ පහුගිය මේ පාලන සමයේදී විශාල සේවක සංඛ්‍යාවක් බඳවගත්තා දෙපාර්තමේන්තුවේ 1800ක් තනතුරු ඇතිකරන්න අනුමැතියක් අරන් තිබුණා මේකට නියම පාරෙන් පිට ගිහිල්ලා පිරිසක් බඳවන් හිටියා 1400ක් මේ සමහර අය මම කියන්නේ හැම කෙනාම කියලා ඉතින් මෙතන මට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ මේ පිරිස අතරින් වැඩිපුර ඉන්නේ කාන්තාව. ඉතින් මේ අපේ තියෙන මුර අපේ 1800ෙන් 1000ක් මුරපත් වීම මේ අතරින් 180ක් කාන්තාවෝ. ඉතින් මේ මේ ඒ කාන්තාවන්ට මම හිතන්නේ යම් අවස්ථාවක හේතුව ඇති දිය යුතුයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේ මුර සේවය වගේ දෙයකට කාන්තාවන් යොදවන්න බෑ. ඒ වගේම අපේ මේ ස්ථාන පුරායිද ස්ථාන තියෙන ගොඩක් වෙලාවට වනගත ස්ථානවල මේ වගේ තැන්වල මේ කාන්තාව යෙදීමේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම කියන්නේ මේකට අසාධාරණයක් විය යුතුයි කියලා. මේකට යම් තැනකට මේ මේ සේවය ගත යුතුයි. ඒ පිරිසගේ පහුගිය වකුණු පඩිගෙවීම ගැටලුවක් වෙලා තිබුණා. මේ වගේ මේ ඇත්තරම දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල ආර්ථික පැත්තෙන් මේ යටරම් වැටලා ඉන්නේ.
මේ ඇත්තම ඔබතුමාගේ වගේ මේ මේ ණය මම ඇත්තම සංඛ්‍යාවක් මේ අහවල් මෙච්චර සංඛ්‍යාවක් කියලා මට නිශ්චිත කියන්න අමාරුයි. නමුත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. මිලියන 7000ක් අවුරුදු පහක් තුර විනාශ වෙනවා කියලා කියන්නේ ඒක කාටවත් කියන්න බැරි දා නොසලකා හැරිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් එක්ක මේ මුදල් යෙදවි යුතුනේ මොකද මේ පුරායුධ ස්මාරක වලින් හොයා ගන්නව उदाव कल නමුත් සමහර අවස්ථා තිබුණා කෝටි 80 වගේ ලොකු ගණන් යම් යම් මේ විහාරස්ථාන වලට යොදපු මේක මම මේක හිලා දකින්නවා නෙමෙයි නමුත් මං හිතන්නේ ඊට වැඩිය ප්‍රමුඛතාවයෙන් දී යුතු අවස්ථා තිබුණා මොකද කෝටි 80ක් වගේ මුදලක් එක විහාරට දෙනවා කියන්නේ ඒක මේ අනිත් එක මෙහෙමයි මුදල් ප්‍රශ්න නැති විහාරස්ථාන කිහිපයකට දීලා තිබුණා මේ වැත්තරම හිතන්න ඕන කාරණා කොහොම නමුත් මේ පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙල්ලා දිසානායකතුමාගේ තව ගැඹුරු ප්‍රශ්න කිරීමක් මට තිබුණා කාලය හරස් වෙන නිසා අපිට අවසරයි සමු ගන්න අපි බෙහෙවින් මිසුතිවන්ත වෙනවා පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි ඔබතුමාට දැඩි වගකීමක් තියෙනවා රටේ අනාගතය වෙනුවෙන් ඉතිහාසය ආරක්ෂා කරන්න එය දේශපාලනයේ ව්‍යුක්තව ඔබතුමා සිද්ධ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මොකද ලෝකය ලංකාව ගැන කතා කරන එකක් අපේ උරුමය සහ අපේ ඉතිහාසය නිසා सुरक्षित किरीम आरक्षा किरीम पूर्ण वग कि विश्वास करना विश्वास अभी बेहेवीन स्तुतिवंत मीन अद हतनी पे वेस्टाने समुद्र आय भवन की अभी हतनी पे समुगर यले मुनगेम हेट उदे हतर हतनी पे आई